හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. ඒ කොළඹ හිල්ටන් හෝටලේ රතගාලේ තිබී මෙරටදී එකලස් කරන ලද BMW වර්ගයේ මෝටර රථයක් සොයා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහායි. මේ සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජොන්ස්ටන් ප්‍රනාන්දු සිය නීතිඥවරයා මාර්ගෙන් ඊයේ අභියාචනා අධිකරණයට පෙත්සමක්ද ඉදිරිපත් කළා. තමා මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බවයි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සිය නීතිඥවරයා මාර්ගෙන් ඊයේ අධිකරණයට දැනුම් දුන්නේ. මේ අතර අල්ලස් කොමිසම ගොනු කර තිබෙන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද වරින්තු නිකුත් කළා. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කැඳවනු ලැබූ අතර විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයේ පෙනී සිටියේ නැහැ. ඒ අනුවයි වරින්තු නිකුත් කිරීම සිදු වුණේ. ජොන්ස්ටන් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් අභියාචනා අධිකරණයේ හමුවේ ගොනු කර තිබෙන රීට් නඩුකරයකට අදාළව ඊයේ දින ලබා දුන් ප්‍රතිඥාවකට අනුව තම සේවාදායකයා අද දින ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් තිබෙන බව සඳහන් කළා. එම ප්‍රකාශය කෙරෙහි දැඩි දෝෂාරෝපණ එල්ල කළ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විත්තිකරු නඩුවට නොපැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශ ලබා දීමට යන්නේ කෙසේදැයි ප්‍රශ්න කළා. මෙහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වසන්ත පෙරේරා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් අදාළ විත්තිකරුට වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි ඉල්ලා සිටියේ. ඒ අනුව අධිකරණයේ හමුවට නොපැමිණීම සම්බන්ධයෙන් විත්තිකරු ඉදිරිපත් කරන කරුණු පිළිගත නොහැකි බැවින් ඔහු අත්අඩංගුවටගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා විනිසුරුවරයා වරෙන්තු නිකුත් කළා. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.